මේ මොහොත වෙනකොට ක්‍රිප්ටෝ වල තත්ත්වය පසුගිය පැය 24 වෙනි මේකයි තත්ත්වය. ඉතින් අපර පේනවා මේ වෙනකොට ක්ලියර්ලි පර්ෆෝම් කරන දෙන්නෙක් ඉන්නවා. එකක් තමයි හෙක්ස්, අනිත් එක තමයි ශිබ. ඊට අමතරව පැහැදිලිවම මෝස්ලි ග්‍රීන් මාකට් එක, පොඩි පසුබෑමක් ඉමිටබල් එක්ස්, ඩයිඩෙක්ස් වගේ වාරන් තියෙනවා, ඔප්ටිමිසම්, සීවෙක්ස් වගේව. හේතුව මෙව මූන පසුගිය දිනවල, ඒ නිසා පොඩි පසුබෑමක්. නමුත් ඕවරෝල් ක්‍රිප්ටෝ ග්‍රීන් වගේම මේ වීකෙන්ඩ් එකේ ඇග්‍රෙසිව් මූස් පෙනනවා යම් යම් ඇල්කොයින්. ඒකෙන් හෙක්ස් ගැන බලමු, අපි ශිබ් ගැන බලමු. ඒ දෙක අපි ඉස්සෙල්ලා මෙතනින් අපි හෙක්ස් ගැන කතා කරමු. ඊට කලින් මොහොතක් මතක් කරන්නම් මේ අපේ පේට්‍රියෝන් ගෲප් එක. මේකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා. ඉතින් මේකේ මට ගොඩක් අය දැනුම් දීලා තිබ්බා, අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අය. මේ වෙනකොට මාකට් එකේ අමේසිං ප්‍රොෆිට් නම්බර්ස් වලට රීච් කරපු බව ඉතින් සතුටුයි. ඒ වගේම යූටියුබ් කමියුනිටි එකයි බව දැනුම් දීලා තිබ්බා. ඒගොල්ලොන්ට පර්ෆෝමන්ස් පෙන්නන්න පෝට්ෆෝලියෝ ඒගොල්ලන්ගේ ලස්සන පර්ෆෝමන්ස් වලට රීච් කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් සම්බන්ධ වෙන දිගටම අපි මේ ඇල්ට්කොයින්ස් සහ අපේ පෝට්ෆෝලියෝස් තුනක්, ගේමිං ස්පෙෂලි පෝට්ෆෝලියෝත් අපි ග්‍රෝ කරනවා ඉන්ට්‍රස්ට් අය සම්බන්ධෙන්න මෙතනටත්. ඊළඟට මේ හෙක්ස් ගැන කතා කරපු නිසා අපි හෙක්ස් ෆවුන්ඩර් බලමු. හෙක්ස් ෆවුන්ඩර් කියන්නේ රිචඩ් හාට්, සෝෂල් මීඩියාවල දැවන්ත චරිතයක් වගේම මාධ්‍ය කතා බහට ලක්වෙන චරිතයක්. ඒ වගේම අමුතු කියන්නේ බිලියනේ ලයිෆ් ස්ටයිල්යක් ගෙවන පුද්ගලෙක්. මිලා අධික වෙළඳ මොනවද ඒවට කියන්නේ බ්‍රෑන්ඩඩ් ඐටම්ස් වලට ඉතාම ඇල්මක් දවත් කරන පුද්ගලෙක්. ඔයාට රිචඩ් හාට්ගේ ඉන්ස්ටාග්‍රෑම් අකවුන්ට් එකට ගියෝතින් මෙන්න මේ වගේවා නිරන්තරයෙන් දකින්න ලැබෙන. මේ ලූවි විටෝන් ස්ටෝ එකකින්, ෂොප් එකකින් බඩු අරගෙන එළියට යන විදිය රිචඩ් හාට්. මෙයා තමයි හෙක්ස් ෆවුන්ඩර්. දාලා තියෙන අප්ඩේට් එක මේ වගේ නිරන්තරයෙන් මේවා නිසාම දැඩි විවේචනයට පත් වෙන පුද්ගලෙක්. නමුත් එයා කන්ටිනියුස්ලි මේ බව මේ දේ කරනවා. වගේම එයා චැලෙන්ජ් කරනවා බිට්කොයින් වලට වඩා හෙක්ස් හොඳයි කියලා. ඉතින් හෙක්ස් සම්බන්ධ තොරතුරක් තියෙනවා. අපි එතනට එනවා නම් මේ තියෙන්නේ රිචඩ් හාට්ගේ හෙක්ස් අප්ඩේට් එක. hex.com ඒගොල්ලන්ගේ 40% APY එකක් දෙනවා ඒගොල්ලන්ගේ. මේ ඒක තමයි අලුත්ම අප්ඩේට් එක. මේ ලොකු රිවෝඩ්ස් දෙනවා කිව්වට ක්‍රිප්ටෝ නෙට්වර්ක්ස් වලට යන්න නම් එපා. මම මේ ඔයගොල්ලන් දැනුවත් වීම සඳහා පෙන්නන්නේ. ඉතින් මේක අපි චාට් එකකට ගිහින් බලනවා නම් හෙක්ස් මේ වෙනකොට මැසිව් පර්ෆෝමන්ස් එකක් පෙන්නනවා. ප්‍රයිස් එක මේ ඩේලි චාට් එක වට පේන්නේ හෙක්ස් පසුගිය කාලෙත් ක්‍රිප්ටෝ අනිත්‍ය වටනා වගේම වටනවා. හැබැයි රිකව වුණා මේ වෙනකොට 50 පීරියඩ් මූවින් ඇවරේජ් එකෙන්. වගේම මේ මැසිව් බ්‍රේක් අවුට් එකක් පෙන්නවා 200 පීරියඩ් මූවින් ඇවරේජ් එකනුත් බ්‍රේක් වුණා උඩට. ඉතින් හෙක්ස් සම්බන්ධ සායගලන්ගේ තව එකක් තියෙනවා පල්ස් චේන්. මේවා සම්බන්ධ දිගින් දිගටම කතා බහුණා සෝෂල් මීඩියාවල අප්ඩේට් කරා. ඉතින් දැන් මේ වෙනකොට හෙක්ස් මේ වගේ බ්‍රේක් අවුට් එකක් මේකට අත දාන්න එපා කියන ඉල්ලීම මම කරනවා. ඉතින් මේවා හැබැයි මාකට් එකේ අපි ඉන්නවා නම් දැනගන්න ඕන වෙන්නේ මොනවද කියලා. ඉතින් මේ රිචඩ් හාට්ගේ ඔන්න නෙට්වර්ක් එක පර්ෆෝම් කරන්න පටන් ගත්තා. ඉතින් වොච් ලිස්ට් එකකට දාගත්තට වරදක් නැහැ. බලන්න මේක පුද්ගලිකව මම නම් මේකට සල්ලි දාන්නේ නැහැ. මේ වගේ ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට්ස් එනවා යනවා. ඉතින් රිචඩ් හාට් සම්බන්ධ විවේචනක් තියෙනවා මාකට් එකේ. රිචඩ් හාට්ගේ ඉන්න ලොකේෂන් එක පවා කවුරුවත් දන්නේ නැති, හෙලි නොකරන එහෙම චරිතයක් කියන එකයි ආරංචි. ඉතින් වත්තරතුරු හොයලා බලලා දන්න දේවල් තියෙනවා නම් ෂෙයා කරන්න අපි හැමෝටම කමියුනිටි එකට දැනගන්න. ඒක ඇසත් අද දවසේ බබල්ස් වල පෙන්නන කෙනෙක් තමයි හෙක්ස්. ඉතින් සමන් හිතුව ෂෙයා කරන්න. මේ වෙනකොට ආයෙත් පොඩ්ඩක් චේන්ජ් වෙලා තියෙනවා. හදේරා ඇවිල්ලා තියෙනවා උඩට. පෑන්කේක් ෂොප් කැස්ප වගේ වනවත උඩට ඇවිල්ලා තියෙනවා. හදේරා අපි චාට් එක බලනවා නම් මේ හැම ක්‍රිප්ටෝ නෙට්වර්ක් එකක්ම අපි පෙන්වන කොමන් බොලිෂ් සයින් එකක් හදේරත් මේ වෙනකොට පෙන්වනවා. ඒක තමයි පසුගිය බෙයා මාකට් එකේ මේජර් මූවින් ඇවරේජස් වලින් ක්‍රැක් වුණා පහළට, කන්වින්සිංලි වැටුණා. හැබැයි දැන් කන්වින්සිංලි උඩට වැටෙනවා, උඩට යනවා. ඒකේ ප්‍රධාන සිග්නල් එක තමයි 50 පීරියඩ් මූවින් ඇවරේජ් එකෙන් උඩට ප්‍රයිස් එක එන එක. සාමාන්‍යයෙන් 50න් උඩට ප්‍රයිස් එක ක්ලෝස් වීම මීඩියම් ටර්ම් ප්‍රයිස් එක බුලිෂ් කියන සිග්නල් එක. ඊට පස්සේ 200න් උඩට ප්‍රයිස් එක ක්ලෝස් වීම ලොං ටර්ම් ප්‍රයිස් එක බුලිෂ් කියන සිග්නල් එක. සාමාන්‍යයෙන් ඊට පස්සේ මේක 20 පීරියඩ් මූවින් ඇවරේජ් එකනේ, හයිලි සෙන්සිටිව් මූවින් ඇවරේජ් එක. එතකොට 20න් උඩට ප්‍රයිස් එක සාමාන්‍ය 20 යනවා. මේ වගේ ළඟ නමලා 50ට උඩින්
ඊට පස්සේ 200 උඩින් ඔහොම යන්නේ. ඉතින් එතකොට ප්‍රයිස් එක සාමාන්‍යයෙන් 20 වගේ අපි මේ මේ මේක පැහැදිලිව මේ මේ ප්‍රයිස් එක ටර්න් වෙන තැනකින් ඇන්දොත් ප්‍රයිස් එක 20 උඩින් ක්ලෝස් වීම ෂෝට් ටර්ම් බුලිෂ් සිග්නල් එක. ඉතින් ඕවා සාමාන්‍යයෙන් මතක තියාගන්න දැනගන්න ඒවා වැදගත්. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ මේ 200න් බ්‍රේක් වෙලා ෆේක් අවුට් වෙලා රීටෙස්ට් කළා යන එක ඊටත් වඩා බුලිෂ් සයින් එකක්. ඉතින් මේ වෙනකොට ඒ ඔක්කොගෙම ක්වොලිෆයි වෙලා තිනවා හෙඩේරා. ඉතින් හදේරා මෙවර ලෝස්ට 7-3, අද දැන් 7-7. එතකොට 2x එකක් ඕල්රෙඩි ගේන් එකක් කරන් තිනවා. හැබැයි ඉතින් හදේරා යන්න තියෙන දුරත් එක බලපුවම මේ රිස්ක් එක ඔයාට තාමත් අඩුයි. එක්ස්පෝෂර් එකක් ගන්න හොඳ ඇල්කොයින් එකක්. ඉතින් මතක තියාගන්න අපේ වීඩියෝස් වල හැමදාම කතා කරන වීඩියෝස් වල සියල්ල එඩ්යුකේෂන් පර්පසස් ඔන්ලි, ෆයිනෑන්ෂියල් ඇනලිසිස් එකක් නෙවෙයි මේක. ඒ වගේම අඩ්වයිස් එකකුත් නෙමෙයි, වගේම සිග්නල් එකකුත් නෙමෙයි මතක තියාගන්න. ඔයා ඕන් ඩිෂන් එක ගන්න ඕන, ඔයාගේ බයි බටන් එක ප්‍රෙස් කරන්න කලින් ඒකේ වගකීම තව කෙනෙකුට දෙන්න එපා කියන මතක් කිරීම කරනවා. ක්‍රිප්ටෝ නොදැන කරොත් සල්ලි දාන ඒවා නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා අලුත් අය විශේෂයෙන් මතක තියාගන්න, කෑෆුලි ඉගෙන ගන්න ඉස්සෙල්ලා මේවට සල්ලි දාන්න කලින්. ඊළඟට අපි එමු ශිබා ඉනු ගැන කතා කරන්න. ශිබා ඉනු මේ වෙනකොට 14.5% අප් කියලා පෙන්නනවා. මේ ට්විටර් එකේ මේක එක දැන්වල ශිබා ඉනු $1 වලට යනවා. AI කෙනෙක් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ ප්‍රෝග්‍රෑම් එකකින් ප්‍රෙඩික් කරා කියලා. ඒවා සත්‍යයෙන් තොරයි. ශිබා ඉනු 1 trillion වලට යන්න බෑ කියලා අපිට දැන් කොයින් ගෙකෝ වගේ කර ගියාම පැහැදිලිව. දැන් මේකේ ශිබ ටෝටල් සප්ලයි එක බැලුවොත් ඔයාට පේනවා මෙතන මේක 1 billion $1 වලට යන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි. තවම මේකේ මේනකොට 1 quadrillion පෙන්නනවා ටෝටල් සප්ලයි එකක්. එතකොට ටෝටල් ක්‍රිප්ටෝ මාර්කට් එකේ මාර්කට් කැප් එක අද වෙනකොට 1.09 trillion. මෙතන තියෙන 9.9 trillion. එතකොට අපේනවා මේ එක කියලා දැම්මොත් මේ මුලටම ඉතුරු බිින්දු ටික මෙච්චර බිින්දු 3, 3, 6, 9, 12 එන්න ඕන 1 trillion වෙන්න. එතකොට මේ ඇවිල්ලා 1,999,000 වුණාම තමයි මේ නම්බර එක වෙන්නේ, රයිට්? එතකොට ඔය ශිබා ඉනු එකක් ඩොලර් එක වුණොත් එම 1 quadrillion වෙන්න ඕන ශිබා ඉනු වැලිව් එක, ඩොලර් වැලිව් එක. එතකොට ඒක කොච්චර ප්‍රායෝගික කමෙන් තොරද කියලා ඔයාට පේනවා. එතකොට ටෝටල් මාකට් කැප් එක කොච්චර ග්‍රෝ වෙන්න ඕනද ඔක්කොම ක්‍රිප්ටෝල කියලා හිතුවා. මේක නිකන් හීනයක් වගේ කතාවක් බව ඔයාට පැහැදිලිව පේනවා. ඒ කෙසේ වෙතත් ශිබේරියම් ලේයර් 2 නෙට්වර්ක් එකේ ලෝන්ච් එකට ලඟ වෙමින් යනවා. ඉතින් ඒ තොරතුරු නිසාම මේ ඩේවිඩ් ගොක්ස්ටයින් වගේ අය කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කියනවා වෙන් ෂිබ් මූවස් මේ ශිබා ඉනු විතරක් නෙවෙයි, ශිබා ඉනු මූව් වුණොත් අනිත් මීම් ටෝකන්ස් අනිත් ඒවත් ඇදගෙන තමයි ශිබා යනවා නම් යන්නේ කියලා. ඉතින් ඩොජ් කොයින් වලටත් ඉදිරියේ වුණොත් වස්සාගත අවස්ථාවක් වේවි. කෙසේ වෙතත් මේ AI ප්‍රෙඩික්ෂන් එකක් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒක $1 වලට නෙමෙයි, AI එක ඕල්මෝස්ට් මේ 7.41 ඒ රේන්ජ් එකමයි. නමුත් පැහැදිලිව මේ ඉදිරි මේ දිනවල පැහැදිලි ප්‍රයිස් ග්‍රෝත් එකක් තියෙන බව AI පවා ප්‍රෙඩික් ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ප්‍රෝග්‍රෑම් එකකින් පවා ප්‍රෙඩික් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේනකොට නෙට්වර්ක් ග්‍රෝත් එකත් ඔයාලට පැහැදිලිව මේ ඩ්‍රොප් වුණා නොවැම්බර් වල. නමුත් පැහැදිලිව මේනකොට ග්‍රෝ වෙන බව පැහැදිලිව පේනවා. මේකේ පෙන්නන්නේ ටෝටල් නම්බර් ඔෆ් යුනික් ඇඩ්‍රෙසස්. ඉතින් ඩිසම්බර් ඉඳලා මේ වෙනකන් ග්‍රෝත් එක. ඊළඟට මේක අපි බැලුවොත් ඩෑෂ්බෝඩ් එක ඉන්ටු ද බ්ලොක් පැහැදිලිවම හෝල්ඩර්ස්ලා මෙවර මේ රිලීෆ් රැලි එකට කලින් ශිබා ඉනු හෝල් කරපුවායි 25% විතර තමයි ප්‍රොෆිටබල් රේන්ජ් එක හිටි ප්‍රොෆිට් කරලා තිබ්බේ ඒගොල්ලන්ගේ පොසිෂන්ස් වලින්. මේනකොට 45% අය දෙනා ශිබ් හෝල්ඩර්ස්ලා ප්‍රොෆිට් වල ඉන්න බව පෙන්නවා මේනකොට. ඉතින් ඒක හොඳ ග්‍රෝත් එකක්, පොසිටිව් සයින් එකක්. ඉතින් බුලිෂ් සිග්නල්ස් ඕවරෝල් ඩෑෂ්බෝඩ් එක බැලුවොත් මේනකොට නිකන් mostly bullish කියලා පෙන්නවා. මේක අපි පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් බලමු. රිෆ්‍රෙෂ් කරපුවා mostly bullish ඉන්ඩිකේටර්ස් 3ක් බුලිෂ්, 2ක් බෑරිෂ්, 1ක් නිව්ට්‍රල් බව පෙන්නනවා. තමත් නෙට්වර්ක් ග්‍රෝත් එක ටෝටල් බලපුවම ඕවරෝල් බෑරිෂ් සයින් එකක් තියෙනවා. ලාර්ජ් ට්‍රාන්සැක්ෂන්ස් උත්තාම බෑරිෂ්. හැබැයි ඉන් ද මනි මම කලින් කිව්වා වගේ ප්‍රොෆිටබල් රේන්ජ් එකට ආපු අය ඒක බුලිෂ් සිග්නල් එකක්. ඒ වගේ බුලිෂ් සිග්නල්ස් 3ක් පෙන්නනවා මේ වෙනකොට ශිබා ඉනු සම්බන්ධව.
chart එක බැලුවොත් මේක daily වට පේන ඉතින් daily මේ අවස්ථා දෙක මේ අවස්ථාව සහ මේ අවස්ථාව retest කරා මේ 7.577 ඊට පස්සේ පැහැදිලිව වට පේනවා 50 period moving average එකකින් උඩට close වුණා 200 එකකින් උඩට close වුණා close වුණා විතරක් නෙවෙයි මේක වරක් retest කරා ඊට පස්සේ දැන් break වෙනවා ඉතින් මේ අවසාන red candle එකකින් උඩට සාමාන්‍යයෙන් entry එකක් තියෙනවා කියලා මම කියනවා The intriga Pahuna, then may not me hella resistance a cuck retest curving in no. I got break when I think you cut the fake color retest curgan over the toy, summoning and on again. The idri Honda Shibarium expectation at thick price thermal center. Moving out in Shibarium change a thick Shiba Inu, Volata, Astalabino, NFT, DeFi, Wagi changes Ganana Wakino, it was say Migulangema. Or Meglangima mana the burning protocol like I introduce you know, the insam positive Torturgana Kidrita Shiba Inu summoning hand levi a price excitement rather than me chart take it pain. Personally kinana Shiba Inu Mama question like a whole karangi no mamat a k may not bang at cutting cut a dip biker was taki paknisa magi question like up may not in the money again a negative hitia then positive මේ වෙනකොට ඒ වත් ඉතින් වාට සඳහන් කරන්න කැමති. Twitter එක grow වෙනවා මේ වෙනකොට ඔයාලගේ response එකට thank you 2621යි. ඉතින් Twitter එක සම්බන්ධ වෙන ඔයාලට දකින්න ලැබිවි ගොඩක් අලුත් news ඉතින් මම පුළුවන් හැම වෙලෙම මේක update කරනවා ඒ නිසා Twitter එකට සම්බන්ධ වෙන. ඒකට ඔයාටත් මේකත් ක්ෂණිකව තොරතුරු දැනගැනීමේ මාර්ගයක් වේවි. එන්න ඊළඟ video එකේ ඉතුරු තොරතුරු ටික share කරමු.